මේ වංචාව සිදු කළ මේ වෙනකොට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙලා තියෙනවා. අපි පසුගියේ වසර දෙක පුරාවටම පාරට බහැලා විවිධ උද්ඝෝෂණ කටයුතු කළා. නමුත් ඇත්තටම පසුගිය රජයේ විසින් ඒවා නොඇසුනාසේ හිටියේ. අද තමයි පළවෙනි වතාවට මෙතෙන්ට රැස් වුණේ. අපි අද බලාපොරොත්තු වෙන්නේ අදපටන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් නිරත වෙනවයි කියලා. නමුත් ඊට ප්‍රථම අපිට මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්මයත් සමඟ අපිට සාකච්ඡාවක් ලබා දුන්නා. එදිනෙදී ඔහු විසින් නව මහ බැංකු අධිපතිවරයා සමඟ දුරකථනින් සම්බන්ධ වෙලා අපිට මේ අපේ තැන්පත්කරුවන්ට මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන්නට තීරණය කළා ලබන 14 වෙනිදා. එතරම් එතනදීත් ආටිගල මහත්මයා විසින් ප්‍රකාශ කළේ අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරලා අපි ඔහුගෙන් ඉල්ලා සිටියා මේ ආයතන කඩාවැටෙන්නට නොදී මේ ආයතන කෙසේ හෝ ගොඩාරගෙන මේ අනිසක් තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සිදු කරන්න කියලා අපි ඉල්ලීමක් කරා. රාජ්‍ය ආයතනික හෝ අනුබද්ධ කරලා මේ ආයතනය නැවත නගා සිටුල මේ තැන්පත්කරුවන්ගේ මුදල් කොටස් වශයෙන් හෝ ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා ඇත්තම රජය මේ වෙනකොට ඒ සඳහා අවධානය යොමු කරලා තියෙන බව ප්‍රකාශ කළා. ඒත් එක්කම අපි ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා. මොකද මේ අහිංසක තැන්පත්කරුවන්ගේ බිලියන 33ට මොකද උනේ, මේ බිලියන 33 කොහෙද ගියේ කියන එක සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා. ඒත් එක්කම මේ ඉතිහාසය ආයතනයේ සතු දේපළ තමයි මේ පසුගිය රජය විසින් විකිණීම සිදු කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උදව් ඇතැතිව ඊටේ අධ්‍යක්ෂවරු විසින් අපි ප්‍රකාශ කළා මේ විකිණීම සිදු කළ සියලු දේපළ අනිවාර්යයෙන්ම අපසු රජයට පවර ගන්න කියලා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට පරීක්ෂණ ආරම්භ කළා තියෙනවා කියලා අපිත් එක්ක සඳහන් කළා. ඒත් එක්කම අපි හැමදාම කියනවා මගේ පුණ පුණාම කියන්නේ දීපා එදිරිසිංහ මහත්මියව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කරන්න කියන බලපෑම මේ අවස්ථාවේදීත් අපි කරනවා. අපි දිගින් දිගටම අපේ අරගලයේ නිරත වෙන අපි පැහැදිලිවම අපි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ප්‍රකාශ කළේ මේ කඩාවැටෙන මූල්‍ය ආයතන සම්බන්ධයෙන් යම් කිසි විසඳුමක් නොගත හොත් අනිවාර්යෙන් ඉදිරිදී අනිකුත් මූල්‍ය ආයතන කඩාවැටෙන නිසා මේ මූල්‍ය ආයතන වල තැම්පත් කරුවන්ට විසඳුමක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි කරේ. අපි තාවකාලිකව අද පටන් ආරම්භ කිරීමට තිබුණු සත්‍යග්‍රහය අපි නතර කරන්නට තීරණය කළා. ඒ සාකච්ඡාවෙන් පස්සේ අනතුරුව අපි තීරණය කරනවා තැම්පත් කරුවන් වශයෙන් අපේ අයිතිවාසිකම් දිනාගෙන වෙන මොනවද කරන්න කියලා.